සාමාන්‍ය සමය දෙවන සතිය සෙනසුරාදා පළමු වන දේව ප්‍රකාශනය දෙක සාමුවෙල් පළවන පරිච්ඡේදයේ එකේ සිට හතර දක්වා 11 12 17 19 23 සිට 27 දක්වා සාවුල්ගේ මරණයෙන් පසු දාවිත් අමලෙක්වරුන් නසා පෙරලා අවුත් දෙදවසක් ශික්ලග්හි නැවතී සිටියේය. තුන්වන දවසේදී මිනිසෙක් තමාගේ ඇඳුම් ඉරාගෙන හිසේ පස් දමාගෙන සාවුල්ගේ කඳවුරෙන් නික්ම ආවේය. ඔහු දාවිත් ළඟට පැමිණි විට බිම වැටි වැන්දේය. ඔබ කොතනින් ආවෙහිදැයි දාවිත් ඔහුගෙන් ඇසීය. ඔහුද මම ඊශ්‍රායෙල් කඳවුරෙන් ගැලවී ආවෙමි ඔහුට පිළිතුරු දුන්නේ. එවිට දාවිත් එහි සිදුවේ කිමෙක්දැයි මට කියන්නේ ඔහුට කීවේය. ඔහු පිළිතුරු දෙමින් සෙනඟ යුද්ධයෙන් පලා ගියහ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මැරී වැටුණෝය. සාවුල්ද ඔහුගේ පුත් ජොනතන්ද මැරුණෝයයි කීවේය. එවිට දාවිත් ශෝකයෙන් පිරි තමාගේ වස්ත්‍ර ඇද ඉරා දැමුවේය. ඔහු සමග සිටි සියලු සෙනඟද එසේ කළහ. ඔහු සාවුල්ද ඔහුගේ පුත් ජොනතන්ද සමිධානන් වහන්සේගේ සෙනඟද ඊශ්‍රායෙල් වංශයද යුද්ධයේදී මෙරුන් කෑබැගින් ඔවුන් ගැන හඬා බැලපෙමින් හවස දක්වා නිරාහාරව සිටියහ. සාවුල් සහ ඔහුගේ පුත් ජොනතන් ගැන මේ විලාප ගී ගයමින් දාවිත් වැළපිනි. ඒ ගීය යුදා ජනයාට උගන්වන්නටත් නියම කළේය. අහෝ ඊශ්‍රායෙල් දේශය, ඔබ තේජස ගිරිකුළු මුදුනේහි අතුරුදන් වී ඇත. අහෝ බලවතුන් වැටුණු හැටි. සාවුල් හා ජොනතන් ජීවත්ව සිටියේදී සෙනෙහසින් හා සතුටින් බැඳී සිටියහ. ජීවිතයේදී හෝ මරණයේදී හෝ ඔවුන් වෙන් නොවූහ. ඔවුහු රාජාලීන්ට වඩා වේගවත් වූහ, සිංහයන්ට වඩා බලවත් වූහ. ඊශ්‍රායෙල් දුවරුනි, පියකරු රතු වස්ත්‍ර ඔබට පැළඳ වූ ඔබේ වස්ත්‍ර රන් ආභරණ වලින් සැරසූ සාවුල් ගැන හඬන්න. අහෝ බලවතුන් රණ බිම මැදදී වැටුණු හැටි. අහෝ ජොනතන්, ගිරිකුළු මුදුනේහි ඔබ මැරුන් කෑබෙහිය. මාගේ සොහොයුරු වන ජොනතන්, ඔබ ගැන මම වියෝදුකින් පසුවෙමි. ඔබ මට ඉතා පියකරුව සිටියේය. මා කෙරෙහි වූ ඔබේ ආදරය පුදුමය. වනිතාවකගේ ආදරයට වඩා මහත්ය. අහෝ බලවතුන් වැටුණු හැටි. යුද්ධ ආයුධත් විනාශ වුණු හැටි. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුවිශේෂය. මා තුන්වන පරිච්ඡේදයේ 20 සිට 21 දක්වා උන්වහන්සේ ගෙදර ගිය සේක. ඔවුන්ට කෑම කන්නවත් අවකාශ නැතිවන තරමට සමූහයක් යලිත් රැස් වූහ. උන්වහන්සේගේ නෑදෑයෝ ඒ අසා උන්වහන්සේ අල්ලා ගැනීමට ගියහ. එසේ ගියේ උන්වහන්සේ සිහි විකල් වී සිටිති සමහරුන් කී බැවිනි. සුවිශේෂක වාක්‍ය එසේය. ක්‍රිස්තුනි ඔබට ප්‍රසන්නතා වේවා. ක්‍රිස්තුමන් තුල ප්‍රේමවන්ත සොයිරසෝරීනි, අපි දකිනවා අද ක්‍රිස්තුන් වහන්සේ මේ දෙවි පියාණන්ගේ අනන්‍යතාවය තුල ජීවත් වෙන්නට උත්සාහ දරද්දී දෙවි පියාණන් උන්වහන්සේට කියලා දෙන ජීවිත ක්‍රමවේදය තුල ජීවත් වෙන්නට පටන් ගනිද්දී ක්‍රිස්තුන් වහන්සේ අවට හිටිය ක්‍රිස්තුන් වහන්සේට ළඟින්ම හිටිය උන්වහන්සේගේ නෑහිත මිත්‍රාදීන් දකිනවා ක්‍රිස්තුන් වහන්සේ උම්මත්තකේ කියලා, උන්වහන්සේට පිස්සු හැදිලා කියලා. ප්‍රේමවත් තේනේ
අද දවසේ අපි සමරනවා ශුද්ධ වූ සෙබස්තියම් මොනිතුමාගේ මංගල්‍යය. දැන් ශුද්ධ වූ සෙබස්තියම් මොනිතුමා එදා කාලේ ඒ රජතුමා යටතේ හිටිය හොඳ රණකාමියෙක්, රජතුමාගේ හොඳ සේවකයෙක්. එතකොට සෙබස්තියම් මොනිතුමාට තිබුණා රණකාමියෙක් විදියට ඒ රාජ්‍ය තුල වැජබෙමින් රජුගේ හිත දිනාගෙන බොහොම සැප සම්පත් ඇතිව ප්‍රතාපවත් විදියට ජීවත් වෙන්නට. නමුත් ඒ සියල්ල අපහැරලා ක්‍රිස්තුස් වහන්සේව වැළඳ ගන්නට ඕන නිසා ශුද්ධ වූ සෙබස්තියම් මොනිතුමා තමන්ගේ ජීවිතයත් පරිත්‍යාග කරනවා. එතකොට සෙබස්තියම් මොනිතුමාව ඒ කාලේ දැකපු මිනිස්සු, ඒ විතරක් නෙමෙයි අපි පවා ඒ කාලේ සෙබස්තියම් මොනිතුමාව දැක්කනම් අපිටත් හිතෙයි මේ සෙබස්තියම් මහා උම්මත්තකෙක්, මෝඩේ පිස්සෙක් නේ කියලා. ඇයි මෙච්චර සැප සම්පත් තියෙද්දි මේව භුක්ති විඳලා සතුටින් ජීවත් වෙන්නේ නැතුව තමන්ගේ ජීවිතය මේ ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් පරිත්‍යාග කරන්නේ කියලා. ප්‍රේමවන්තේනි, අපි දකිනවා අද වෙනකොට ක්‍රිස්තුස් වහන්සේව මුළු ලෝකෙම අදහනවා. ශුද්ධ සෙබස්තියම් මොනිතුමාව මුළු ලෝකෙම ගෞරවයට පාත්‍ර වුණු කෙනෙක්. එහෙමනම් ප්‍රේමවන්තිනී, අපි දකිනවා එදා ප්‍රලාපයක් කියපු ක්‍රිස්තුන් වහන්සේගේ ක්‍රමවේදය, එදා පිස්සෙක් කියපු ක්‍රිස්තුන් වහන්සේ, එවැගේම මහා මෝඩයෙක් නේ කියලා කියපු ඒ ශුද්ධ සෙබස්තියම් මුනිතුමා මුළු ලෝකයේම ජය අරගෙන තියෙනවා. ඒක තමයි නියම ක්‍රමවේදය. මේ තුල අපිට කියන ලස්සන පණිවිඩයක් තියෙනවා ප්‍රේමවන්තිනී. අපි ක්‍රිස්තු ප්‍රතිපත්ති තුල ජීවත් වෙද්දී මේ ලෝකේ වටිනාකම් එක්ක අපේ ජීවිතය සංසන්දනය කරන අනිත් අය දකීවි අපි පිස්සු පිහාට්ටු කියලා. ඒ කියන්නේ අපි සැප සම්පත් ඇතුව ජීවත් වෙන්න තියෙද්දී ඒව ත්‍යාජ කරද්දී අපි අන් අයව පරදවලා රජුන් ලෙස ජීවත් වෙන්නට පුළුවන්කම තියෙද්දී අපි බහැපත් වෙලා අනිත් අයට ආදරේ කරුණාව දක්වලා ඒ මිනිස්සුන්ගේ ජීවිත ගොඩනගන්නට උත්සාහ කරද්දී මේ සමාජයේ ඉන්න මිනිස්සු අපිවත් දකී පිස්සෝ කියලා. ඇයි මේ මෝඩයා මේ විදියට කරන්නේ කියලා මිනිස්සු අපිට කියාවි. නමුත් ප්‍රේමවන්තීනි, ක්‍රිස්තුස් වහන්සේටත් එදා කිව්වා ඒ දේම. ශුද්ධ සෙබස්තියම් මොනිතුමාටත් එදා මිනිස්සු ඒ දේම කිව්වා. නමුත් නියම ජයග්‍රහණය අත්කරගත්තේ ක්‍රිස්තුස් වහන්සේයි ශුද්ධ සෙබස්තියම් මොනිතුමයි. එහෙමනම් අපේ ජීවිතවලට අන්නේ එවැනි දේවල් කියද්දී අපිටම දැනෙද්දී මම මේ කරන්නේ මහා පිස්සුවක් නේද ක්‍රිස්තුන් වහන්සේගේ දහම අදහමින් කියලා අපි සැලෙන්නට හොඳ නෑ ප්‍රේමවන්තේනි. මේ ලෝකේ වටිනාකම් එක්ක බලද්දී ඒක එහෙම තමයි. නමුත් දේව රාජ්‍යයේ වටිනාකම් කියලා කියන්නේ කවදාවත් විනාශ නොවන වටිනාකම්. ඒ වටිනාකම් එක්ක බලද්දී අපි තමයි මේ ලෝකේ ඉන්න නුවණක්කාරයෝ. අන්න ඒ දේ තමයි ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය තුලින්, ශුද්ධ සෙබස්තියම් මොනිතුමාගේ ජීවිතය තුලින් අද දවසේ අපිට හුවා දක්වන්නේ. එහෙමනම් මේ ලෝකෙ මිනිස්සු අපිට මොනවා කිව්වත්, අපේ ජීවිතය තුලම අපිට එවැනි හැඟීමක් ඇති වුණත් අපි ඒ දේවල් වලට යට වෙන්නේ නැතිව නියම ක්‍රිස්තු අනුගාමිකයින් විදියට දිනක ජයග්‍රහණය නියතයි කියන ඒ සැබෑ බලාපොරොත්තුවෙන් දෙවියන් හා සමග ජීවත් වන්නට, දේව වටිනාකම් මොස්ස ජීවත් වෙන්නට, ක්‍රිස්තු වහන්සේට මුල් තැන දීලා ජීවත් වෙන්නට අපි උත්සාහ කරමු. අන්න එවිට තමයි අපිට දිනක ශුද්ධ සෙබස්තියම් මොනිතුමා වගේ ස්වර්ගීය ජයග්‍රහණය හිමි කරගෙන ක්‍රිස්තු වහන්සේගේ ජනතාවක් විදියට සතුටින් සදාතන ජීවනය භුක්ති විඳින්නට හැකිවන්නේ. ඔබට ජෙසු පිටයි.